සුබ දවසක් වේවා දරුවනේ හැමෝටම අපි මේ ඉන්නේ අපේ උසස් පෙළ භෞතික විද්‍යාව ලෙසන් සීරීස් එකේ 156 වෙනි වීඩියෝ ලෙසන් එකේ හරි යාන්ත්‍ර විද්‍යාවට අදාළව අපි මේ කතා කරන 118 වෙනි වීඩියෝ ලෙසන් එකේ ඉන්නේ අපි කතා කරන්නේ ද්‍රවස්තතිය සහ ද්‍රවගතිකය සම්බන්ධ කොටස් හරි යාන්ත්‍ර විද්‍යාවට අදාළව මෙතෙන්දී අපි කතා කරන්නේ ඔය වායුගෝලීය පීඩනය මනින්න අපි පාවිච්චි කරන රසදිය බැරෝමීටර එක නැත්තම් ඔය රසදිය පීඩනමානය ගැන සහ ඒක හා සම්බන්ධ වෙච්ච සිද්ධාන්ත කොටස් මොනවද කියන එක ගැන තමයි අපි මේ ලෙසන් එකේදී කතා කරන්නේ හරි මෙහෙම දෙයක් අපි දරුවනේ මේ විදියට කිසියම් වූ බඳුනකට රසදිය යම් මට්ටමකට දා ගන්නවා හරි ඒ කියන්නේ රසදිය කියන්නේ ඇත්තටම ටිකක් විස සහිත දෙයක් හරි ඒ වගේම ටිකක් මිලාදිකයි හරි ඒ කියන්නේ මේ වගේ භාජනයකට දාන්න රසදිය ප්‍රමාණයක් පරීක්ෂණාගාරයකදී හොයා ගන්න නැති වෙයි හරි ගොඩක් දුරට නම් අපි මේක සිද්ධාන්තමය වශයෙන් ඔබ දැනගන්න මේ විදිහට අපි රසදිය බඳුනක් කඩ යම් කිසි ප්‍රමාණයක් රසදිය දාලා ඊට පස්සේ දරුවනේ අපි ගන්නවා වීදුරු නලයක් හරි මේ නලය සාමාන්‍යයෙන් මීටරයක් විතර දිග වෙන්න ඕන හරි මොකද මේ රසදිය කඳක් දරුවනේ සෙන්ටිමීටර් 76ක් විතර දිග වෙනවා හරි ඒක අපි පස්සේ බලමු මීටරයක් විතර දිග වීදුරු නලයකට අපි සම්පූර්ණයෙන්ම රසදිය පුරවලා හරි මෙහෙම අපි නලය අරගෙන නලයට සම්පූර්ණයෙන්ම රසදිය පුරවලා මෙතනින් මෙහෙම ඇඟිල්ල තියලා තද කරගෙන හරි අනිත් පැත්ත ගහලා මෙහෙම රසදිය භාජනයක් ඇතුලේ තියලා අපි ඇඟිල්ල ගන්නවා හරි ඊට පස්සේ ඒ කියන්නේ රසදිය කියන එක දරුවනේ ටිකක් අර ඝනත්වය වැඩි ද්‍රවයක් ඒක ද්‍රවයක් කිව්ව ටිකක් ඝණයක්ම වගේ හරි වැටුනොතින් ඒක නිකන් පැතිරිලා යන්නේ නැහැ මෙහෙම ගුලි ගුලි හැදෙනවා හරි ඒක නිකන් අර ඇඟේ එහෙම දැවටෙන්න තියෙන හැකියාව අඩුයි හරි රසදිය වල ඝනත්වය දරුවනේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 13600ක් වෙනවා හරි ඝන මීටරයට කිලෝග්‍රෑම් 13600ක් වගේ ටිකක් ලොකු ඝනත්වයක් තියෙනවා මේක හරි එතකොට දරුවනේ දැන් මේ ටිකේ කිසිදු වාතයක් තිබුණ නැහෙනේ හරි එතකොට මේ يعني අපි පුරවලම දැම්ම උනාට දරුවනේ ඊට පස්සේ ටික 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 මෙහෙම අල්ලෙහාට ගිහිල්ලා මෙතනදී දරුවනේ සෙන්ටිමීටර් 76ක් උස රසදිය කඳක් ඉතුරු වෙන්න සාමාන්‍ය වායුගෝලීය පීඩනය යටතේ හරි මේක පවතිනවා ඒ කියන්නේ නවතිනවා හරි එතකොට ඒ කියන්නේ නා ඒ කියන්නේ නවතින උස අපිට ඇත්තටම සෙන්ටිමීටර් 76ක් කියලා අපිට එනවා හරි එනවා නැත්නම් අපිට මේක ගණනය කරලා ගන්න පුළුවන් මේකේ ක්‍රමාංකණය කරලා තියෙනවා හරි මේකට අදාළ සිද්ධාන්ත කොටස වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් මුලින්ම ගත්තොත් දරුවනේ දැන් මේක ඇතුලේ කිසිදු වායුවක් තිබුණ නැහනේ හරි මේක ඇතුලේ කිසිදු වායුවක් තිබුණ නැහැ එතකොට මේක ඇතුලේ අපි ගන්නවා මේ වායු පීඩනය පීඩනය බිඳුවයි කියලා හරි සමහරවිට රසදිය වාෂ්ප තියෙන්න පුළුවන් අපි ඒක ගන්න නැතුව මෙතන මේක ඇතුලේ පීඩනය දරුවනේ ශුන්‍යයි කියලා ගන්නවා මොකද වෙනත් කිසිදු වාතයක් මේකේ නැති වෙන්න රික්තයක් විදියට හදපු නිසා හරි එතකොට දැන් මේ නලයත් අපි කේශික නලයක් නෙමෙයිනේ ගන්නෙ දැන් කේශික නලයක් ගත්තොත් නම් ඒ කේශික නලය හා සම්බන්ධයෙන් අපිට ඇති වෙනවා මේ තවත් බලයක් හරි ඒක වැඩි හිතන්න දෙයක් නැහැ ඒක අපිට පෘෂ්ඨිකාතතිය වගේ එකකවලදී තමයි ඒක අධ්‍යනය කරන්න නමුත් මේක වීදුරු නලයක් මේක කියන්නේ කේශික නලයට වඩා ඝනකමක් තියෙන එකක් නේ හරි ඒ නිසා අපිට ඒව ගැන හිතන්න දෙයක්වත් නැහැ මේකේ මේ ඇතුලේ රික්තයක් පවතින්නේ කියලා අපි හිතනවා එතකොට මෙතන ඇතුලේ පීඩනය බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන් හරි එහෙනම් මේක සමතුලිතව තියෙන නිසා මේ මට්ටමට යාන්තම් යටින් තියෙන පීඩනයත් බිඳුවයි කියලා ගන්න පුළුවන් පෘෂ්ඨිකාතතියක් අපිට සලකන්න අවශ්‍ය නැති නිසා හරි පෘෂ්ඨිකාතතිය කියන්නේ ඔබ දන්නේ නැහැ ඒක අපිට භෞතික විද්‍යාවෙන් තවත් ටිකක් පස්සට යනකොට يعني හමු වෙන ඒකකයක් හරි අපිට කියන්න පුළුවන් මේ රසදිය මට්ටමේ යාන්තම් යටින් තියෙන පීඩනයත් ඔය බිඳුවයිම කියලා හරි එතකොට රසදිය මෙන්න මේ මට්ටමට එනකොට කිසියම් h උසක් තියෙනවා නම් මේ මට්ටමේදී පීඩනය අපිට අපි දන්නවා දැන් h රෝ g ගෙන් ගණනය කරන්න පුළුවන් කියලා කොහොමද ඒක කරගන්නේ අපි දන්නවා ද්‍රවයක කිසියම් h ගැඹුරක පීඩනය අපිට ගැනීමේ හැකියාව තියෙනවා h රෝ g ගේ හරි දරුවනේ අපි දන්නවා මේ මට්ටමේ හැම තැනකම පීඩනය සමානයි
හරි එතකොට මෙතන පීඩණයම තමයි මෙතනක් තියෙන්නේ ඒ පීඩණයම තමයි මෙතනක් තියෙන්නේ හරි එතකොට දරුවනේ මෙතන පීඩණය මේ ඕනම මට්ටමකත් එතකොට එම පීඩණයම තමයි තියෙන්නේ හරි එතකොට මීට යන්තම් මොහොතක් උඩ තියෙන වාතයනේ වාතයේ පීඩණය p නම් ඔය පීඩණයට මේ මට්ටමේ පීඩණය සමානයි එතකොට දරුවනේ ඒ පීඩණයම තමයි මෙතන තියෙන්නේ එතකොට වායු ගෝලීය පීඩණය නම් අපිට ගන්න පුළුවන් पीडने अट गुलाने मे एच रोची हेतु मे कम वातेट निरावरण वेट सा मेतन पीडने वायुगोल्य पीडने नीट अंत तीन पीडने वायुगोल्य पीडने समतुलीन सर मट्टेम मेतन तीयन इना मेतन पीडने वायुगोल्य पीडने तमेंना मे रसदीय कंदम आपदे मेतन पीडने बिंदु बिंदु दच रोची गेनवा मेतन पीडने ඒ පීඩණය අපිට ගැනීම හැකියාව තියෙනවා හරි එතකොට වායුගෝලීය පීඩණය අපිට මනින්න පුළුවන් මෙන්න මේ රසදිය කඳේ උස මගින් උස සහ ඝනත්වය g කියන මෙන්න මේ කොටසේ හරි ඇත්තටම කිව්වොත් වායුගෝලීය පීඩණේ එන්නේ දරුණේ රසදිය අපි කියනවා මේ සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී 76යි රසදිය සෙන්ටිමීටර් කියලා හරි රසදිය සෙන්ටිමීටර් 76ක वायुगोलीय पीडने तमेंगे बट मीटर वलिंग हाँ मीटर वलिंग होते रसदीय मीटर हर ये विद्युत गणीमे हेकिन ओका मोबट हाँ रसदीय मिलीमीटर वलिंग हास्य हटाई रसदीय मिलीमीटर हर रसदीय मरकरी के दाड़ी हर ओ विद्युत धरने अट एर वायुगोलीय पीडने दे उसे सेंटीमीटर हेत्ने अभी गणनीय कल गाँव हर मेक तीन पारिमाण कि अभी गाँव එතකොට උස 76 නම් මීටර් වලින් ගත්තොත් 76 බෙදීම 100ක් එන්නේ. හරි. එතකොට 0.76. ඒක අපි 76 බෙදීම 100ක් කියනම දාමු. හරිද? රසදිය වල ඝනත්වය අපි දන්නවා 13600යි. හරි කිලෝග්‍රෑම් ඝන මීටරයට. එතකොට ගුරුත්වත්වරණ 10යි කියලා ගත්තොත් එතකොට අපිට පුළුවන් දරුවනේ මෙතන 76 වාරයක් 1360යි පැස්කල් කියලා ගන්න. හරි. එතකොට අපි මේක ගුණ කරලා ගත්තොත් අපිට දරුවනේ මේක එනවා 360යි කියලා අගයක්. හරි පැස්කල්. ඕ වර්ග මීටරයට නිරුණ අපි එතකොට ඕක ගන්න පුළුවන් දරුවනේ 1.03 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා ආසන්න වශයෙන්. හරි. ඕක තමයි දරුවනේ වායුගෝලීය පීඩනයේ හරිම අගය. හරි. මේක එතකොට අපි 1 වැඩි කිරීම 10.5 කියලා අපි ලේසියට ගන්නවා. හරි. එතකොට හරිම අගය ওই වගේ අගයක් එනවා. මුහුදු මට්ටමේදී හරි එතකොට වායුගෝලීය පීඩනය වුණත් වෙනස් වෙන්න පුළුවන් සාධක තියෙනවා හරි ඔය විදිහට එතකොට දරුවනේ දැන් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන දැන් මේක රසදිය වගේ ද්‍රවයක් ඇයි අපි පාවිච්චි කරේ කියන්නේ හරි විශේෂයෙන්ම මොකද රසදිය වල ඝනත්වය ගොඩක් වැඩි ඒ ඝනත්වය වැඩි හින්දා අපිට සන්තුලනය කරන්න ඕන දීර ඒ කියන්නේ උස වෙන්නේ මේ ඒ කියන්නේ රසදිය කඳේ මීටර් සෙන්ටිමීටර් 76ක් වගේ ප්‍රමාණය හරි අපි ඔබ නිකන් හිතලා බලන්න ජල කඳක් අපි පාවිච්චි කරොත් කොච්චර උසක් අපිට එන්න ඕනද කියලා. හරි. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය මේ යගේ නම් අපි නිකන් දල වශයෙන් හිතමු 1 වැඩි කිරීම 10.5 කියලා. වායුගෝලීය පීඩනේ ඒක අපි h ρ g ගෙන් ගන්න ඕනේ. ජල කඳේ උස h නම් ජලයේ ඝනත්වය 1000 නම් ගුරුත්වත්වරණය 10 නම්. හරි. අපි දා ආසන්න වශයෙන් බිංදු 4ක් කැපුණොත් දරුවනේ h එකට එනවා 10යි මීටර. හරි. ඒ කියන්නේ මීටර 10ක් උස වීදුරු කඳක් අපිට හොයාගන්න වෙනවා ජල කඳකින් ඊටත් වඩා වැඩි අගයක් එනවා මොකද මේ මේක 1.5ට වඩා වැඩි හින්දා කියන්නේ 1 වැඩි කිරීම 10.5ට වඩා වැඩි හින්දා මීටර 10ට වඩා චුට්ටක් වැඩි එකක් අපිට ඕන වෙනවා මේ රසදිය වෙනුවට අපි පාවිච්චි කරා නම් මේ නිකන් ජලය හරි අපි එතකොට දරන්නේ රසදිය වගේ එකක් පාවිච්චි කරන්නේ යාගේ ඝනත්වය ටිකක් වැඩි හින්දා 13600ක්. ඒ කියන්නේ 13.6 ගුණයක් ඝනත්වය වැඩි ජලයට සාපේක්ෂව. අපි ඔකට කියන්නේ සාපේක්ෂ ඝනත්වය හොයද්දී ඔබට මතක ඇති. සාපේක්ෂ ඝනත්වය අපි ගත්තා ඒ ද්‍රව්‍ය ඝනත්වය අපි ගත්තා ද්‍රව්‍ය 13600යි කිලෝග්‍රෑම් ඝන මීටරයට ජලයේ ඝනත්වය වුණා 10යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. එතකොට ජලයට සාපේක්ෂව අපිට 13.6යි කියලා
අගයක් එනවා ඒකක මුකුත් නැති. ඒකට දරුවනේ මේ මෙතෙන්දී අපිට සම්බන්ධ වෙන සිද්ධාන්තය තමයි මේක. හරි. අපි මීටරයක් විතර දිග වීදුරු නලයක් අරගෙන දරුවනේ ඒකට අපි රසදිය පුරවලා හරි ඒක මෙහෙම ඇඟිල්ලෙන් තද කරගෙන අවිල්ලත් රසදිය වාජනයක් තුල මෙහෙම තියලා අතාරිනවා. හරි. එතකොට කිසියම් වූ රසදිය ප්‍රමාණයක් මෙහෙම අවිල්ල මෙන්න මේ විදියට තව දුරටත් රසදිය මට්ටම පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන විදියට සන්තුලනය වෙනවා. ඊට පස්සේ අපි ඔන්නෝයි උස අපි හොයා ගන්නවා H කියලා. හරි. එතකොට වායුගෝලීය පීඩනය මේ ඒ මට්ටමේදී වායුගෝලීය පීඩනය P නම් අපිට එතකොට කියන්නේ වායුගෝලනේ මේ ටිකේ ඔක්කොගෙම තියෙන්නේ. හරි. එතකොට මේ වගේ තියෙන වායුගෝලීය පීඩනය. ඊට යාන්තම් යටින් තියෙන ජල පෘෂ්ඨයේ පීඩනයත් වායුගෝලීය පීඩනයෙන් වෙන්න ඕන මොකද සන්තුලනය වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා දරුවනේ මේ ජල මට්ටමක ජල හෝ කිසියම් තරලයක එකම මට්ටමේ පීඩන හැම වෙලාවෙම සමානයි. එහෙනම් මේ පීඩණයම තමයි මේ මට්ටමේම මේ ලක්ෂ්‍ය පීඩනය. හරි. එතකොට මේ ලක්ෂ්‍ය පීඩනය අපිට ගන්න පුළුවන් මෙතන පීඩනයේ බිඳුව හින්දා H රෝ G. හරි. ඒකෙන් අරගෙන උස සෙන්ටිමීටර් 76ක් කියලා අපි මැනලා ගත්ත හින්දා අපිට වායුගෝලීය පීඩනය සාමාන්‍ය මුහුදු මට්ටමේදී එක වැඩි කිරීම 10 5යි නැත්නම් 1.03 වැඩි කිරීම 10 5යි පැස්කල් හෝ වර්ග මීටරයට නිව්ටන් එකක දෙකෙන්ම ගන්න පුළුවන් අගයක් කියලා එනවා. හරි. හොඳයි. මේ හා සම්බන්ධ සිද්ධාන්ත කොටස මම හිතනවා ඔබට පැහැදිලි කියලා. හරි. අපි ඕකේ තවත් පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ඔය නලයක මේ ද්‍රවයක් හිර කරලා කොහොමද පීඩනයක් අපි ගන්නෙ කියලා ඊළඟ ලෙසන් එකේ. හරි. හොඳයි. අපි යමු.